අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. පුංචි තිරෙන් ඔබතරට එන ශරීර ලේක දක්ෂ රංගන ශිල්පිනියක් ඇ විවාහ වී සිටින තරුණ පරපුරේ දක්ෂ ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමගයි ශරීර යන අලුත්ම විස්තර ඇයි සත්‍යාන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. සාමාන්‍ය ජීවිතයේ තරුතුරු ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. සාමාන්‍ය විදිහට ගෙවිල යනවා. රුවන් යාගේ සංගීත කටයුතු කරගෙන යනවා. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා. අපි දෙන්නගේ වැඩවලට සහාය දෙනවා. රුවන් ප්‍රසංග වලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා. ඒ වගේම මම ෂූටින් යද්දි රුවන්ුත් එනවා. ගෙදර කටයුතු බෙදා හදාගෙන කරනවා. ඔයින පේන කටයුතු වලට රුවන් සහාය දෙනවද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා. ඒත් මම ගෙදර ඉඳ දවසට ඔයින පේන වැඩ කරන්නේ මම. රුවන් ඔයන්නේ නැහැ. ඒත් ගෙදර ගෙදර පිළිවෙලට තියාගන්න වැඩවලට නම් මෙයා වට වඩා දක්ෂයි. මමගේ පිළිවෙලට තියාගත්තේ නැත්තම් රුවන්ගෙන් බැනුම් මහන්න වෙනවා. ගෙදර පිළිවෙලට තියාගන්න වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් නැතින්. දෙනම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. කකරි කෑමක් හදනවා, හොඳ චිත්‍රපටයක් බලනවා, ඒ වගේම ආගමික කටයුතු වලට සඳහා කාලය වෙන් කරනවා. මොනවාද ආගමික කටයුතු කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. දෙන්නම එකතු වෙලා යාඥා කරනවා. අපි දෙන්නම ගොඩක් ආගම නැඹුරු දෙන්නේ. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දේවල් ආරක්ෂා වෙන්නේ වැඩි දියුණු වෙන්නේ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදය අපිට තියෙන හින්දා. එහෙම වෙන්නේ අපි ආගම අනුකූලව ජීවත් වෙන හින්දා කියන එක තමයි අපි තදින්ම විශ්වාස කරන්නේ. රුවන්ගේ ගීත රූප රචනා වල බොහොම අය කරංග පාන්නේ ශෛලී සහ රුවන්. දවසක ඔහුත් රංගනයට එක් වෙයිද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක සින්දු කියන්නේ නැහැ. ඒ වගේම තමයි රුවන් නිතරම කියන දෙයක් එයාට රංගපාන්න බෑ කියන එක. එයා රංගපාන්න එන එකක් නැහැ. දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙන අවස්ථා ඇති නේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහ වෙලා ඉන්නේ අපි දෙන්නටම බෑ. ශෛලීට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයි එක්ක ගහගෙනත් තියෙනවා. ඒත් දැන් මට ඉබේම වගේම විසීම පුරුදු වෙලා. දැන් මට කේන්ති යන්නේ නැහැ. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා ගොඩක් කේන්ති යනවා. ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයි එක්ක ගහගෙන තියෙනවා කිව්වේ ඒ වගේ අවස්ථාවක් ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම ගියේ මිශ්‍ර පාසලකට. මේ සිද්ධිය වුණේ මං 8 වසර ඉගෙන ගනිද්දි. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා. ඒකේ කැරපොත්ත පිළිලා ඉන්න හින්දා කවුරුත් කබඩ් එක අරින්නේ නැහැ. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැරපොත්ත එක්ක මගේ ඇඟට දැම්මා. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා. මම මෙලමෙට ගහලා එයා වර කබඩ් එක ඇතුළට දාලා වැහුවා. ශ්‍රේල් රුවන් කැදලට පුංචි අමුත්ත කෙනෙක් කවදත් කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. අපි දෙන්නත් ආසාවෙන් බලන් ඉන්නේ දවස වෙනකල් දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි කියලායි ඇයි කියලා තිබුණේ. වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.